දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ රණවිරුවක්යයි කියා ගනිමින් මේ කරන තර්ජනය ලේසියට අරගන්න හැකියාවක් නැහැ. මේක මේ එක පක්ෂයකටවත් පක්ෂ දෙක තුනකටවත් කරන අපරාධයක් නෙමෙයි. මුළුමහත් සමාජයටම කරන බිය ගැන්වීමක්, තර්ජනය කිරීමක්. මේ මේ මනුස්සයාගේ පැටිකිරියත් මම පොඩ්ඩක් කියන්න. ඔහු අපකීර්ති සහගත ලෙස සේවයෙන් පහ කරන ලද නිලධාරියෙක්. එතකොට මේ දැනත්තට ඊට අමතරව තවත් නඩු තියෙනවා. ඔහු සිවිල් පුද්ගලයෙක් විදිහට කටයුතු කරද්දී ඔහුට නඩු තියෙනවා. එතකොට මේ වගේ අපරාධ නඩු තියෙන, ඒ වගේම තමයි සේවයෙන් අපකීර්තිමත් ලෙස පහ කරලා දාපු මේ වගේ මේ පැටිකිරියක් තියෙන පුද්ගලයෝ තමයි මාලිමාවේ රණවිරුවෝ කියලා ඔය රණවිරු සමුළු වලදී පෙන්වන්නේ කියන එක තමයි අපිට හැංගී යන කාරණේ. අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අදාළ ආරක්ෂකංශ වලින් මේ වගේ ක්‍රියා විහිළුවටවත් වෙන්න දෙන්න එපා. ඊළඟට ආයිපාරක් නැවත රක්ත භීෂණයක් ඇති වෙයිද නැද්ද කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. එතකොට මේ ඡන්ද ප්‍රතිඵල පිළිගනීද නැද්ද කියන ප්‍රශ්නේත් තියෙනවා. ඒකින්ද වහාම මේ තැනත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඊට ඇතිවෙන්න නීති තියෙනවා. ශ්‍රී ලංකා ධනනිධි සංග්‍රහයේ නීති තියෙනවා. ඒව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න, මේ සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් කිරීමටත් අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි මේ පමණ කාලයක් මේ බලාගෙන ඉන්න තරම් හේතුවක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක්. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානයෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි තමන්ගේ අවධානය යොමු කරන්න කියලා ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිනවා.